හපුතල බෙරගල මාර්ගයේ බ්ලැක්වුඩ් ප්‍රදේශයේදී ලොරි රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ කමන්ගත් 30 දෙනෙකු හපුතලේ දිසාරෝහලට ඇතුළත් කර තිබෙනවා. ලොරි රථයේ රියදුරට නිඳ යාම අනතුරට හේතු බවයි පොලිසිය පවසන්නේ. ගිරාඳුරුකෝට්ටේ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ සිදු වූ රියා අනතුරකින් 30 දෙනෙකු තුවාල ලබා ගිරාඳුරුකෝට්ටේ දිසාරෝහලට ඇතුළත් කර තිබෙනවා. රියදුරට නිඳ යාම හේතුවෙන් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන පසෙක තිබූ ගසක වැදීමෙනුයි අනතුර සිදු ඇත්තේ. දික්කොය ඇල තරණය කිරීමට යාමේදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය දෙදරු මවක් ප්‍රදේශවාසීන් සහ හැටන් පොලිස් නිලධාරීන් එක්ව බේරාගෙන තිබෙනවා. මව තම පුතුගේ නිවසට යාම සඳහා දික්කොය ඇල තරණය කිරීමට ගිය අවස්ථාවේදී සැඩ පහරට හසුව ඇත්තේ. යාපනය ස්වර්ණාභරණ අලෙවිසැලකින් වලලු 7ක් සොරකම් කළ කාන්තාවක් යාපනය පොලිසියෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. වවුනියාව ඊරට්ට පෙරියකුළම වැවේ දිය නෑමට ගිය 30 දෙනෙකුගෙන් 2 දෙනෙකු දියගිලේ මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් 16ක් වන පාසල් දරුවන් 2 දෙනෙක්. ඔවුන්ගේ දේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. බලපිටිය ප්‍රාදේශීය සභාව විසුරුවන්නැයි ඉල්ලා ඊයේ විරෝධතාවයක් පැවැත්වුණා. උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ සමගි ජනබලවේගයේ සාමාජිකයින් පිරිසක්.